அல்வேதா, கௌதே கெல்ல தேக்கி முன்னோத்த சுதீரா, ஏக் இல்லைனமா சுதீரா. ஏக் இல்லத்துக்கு சட்டங்கள தினாண்டமே. කතා කරන්න හිත දෙන්නේ නෑනේ. විකාර නැතුව නරේන්ද්‍ර සිංහට කෝල් එකක් දෙන්න. අතට ආපු chance එක miss කරගන්නද හදන්නේ? මට පරක් වුණා. මං යනවා. දැන්ම කෝල් කරන්න. මේ තියෙන දුවේ මගේ කාර්ට් ඕනම දෙයක් තිබුණා ඕන වෙලාවක පුළුවන් තරම් ප්‍රවේශම් ගන්න. ඔය හාමුට මුලිච්චිනු ඉන්න වග බලාගනි. මොකද අපි දන්නේ නෑනේ මොන මොන දේවල් මොන මොන විදියට සිද්ධ වෙයිද කියලා. පොලිසිය දෙන්නට මොනවද කරන්න දෙන්නේ? මෙතන ගයත්‍රි හැම කුණු ගොඩක්ම දකින්නේ පියන්දනේ. අපි ඒ දෙන්නව පියන්ද දෙන්නෙක් හැටියට පත් කරමු. උතර වැඩි ලේසි වෙනවා. ඒක හොඳයි. Excuse me. Oh. සර්, සුදීර කියලා කෙනෙක් ලයින් එකේ ඉන්නවා දන්නද? සර් යව දන්නවා කිව්වා.
සුදීර. ඕ දනෝ 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 දනෝ. අර මං කියපු ළමයා. ඔව්ද? සර් මට සර්ව හම්බ වෙන්න පුළුවන්ද? ඕන වෙලාවක දුව ඕන වෙලාවක. මං අදාවත් කීයට දෙන්න ඕනි? දුවට කීයට දෙන්න පුළුවන්? එහෙනම් මං 11ට විතර එන්නද? හොඳයි. එහෙනම් දුව එනකම් මං ඔෆිස් එකේ බලන් ඉන්නවා. හොඳයි සර්. බොහොම ස්තුතියි. හොඳයි. අල් සුදීර කියන ළමයා කතා කළේ. අද 11ට මාව හම්බෙන්න නේද? මමත් ආසයි බලන්න සුදීර කියන්නේ කවුද කියලා. අම්මේ. ඔන්න මං අපේ නෑදෑය හම්බ වෙන්න යනවා. නෑදෑය? කවුද නෑදෑය? මගේ සීයා. නරේන්ද්‍ර සිංහ. නන්ද අදත් ඔෆිස් ආවේ නෑ නේද? ඔබ අපේ සුනන්දයි කිව්ව ටිකක් පරක්කු වෙලා එනවා කියලා. මට තේරෙන්නේ නෑ සුනන්දට මොකක් වෙලාද කියලා. මොකක් ගැනද බාප්පා කියන්නේ? මං දැන් කීප දවසක් දැක්ක සුනන්ද පාරවල් ගහන ගිහිල්ලා ගිහිල්ලා හිඟනොත් එක මොනවද කතා කරන්නේ? ඇත්තටම සුනන්ද කවද හොයන්නේ? මන් නම් දන්නේ නෑ බාප්පේ. අනිත් එක සුනන්දයි මාත් එක්ක ඔය ගැන කතා කරලා නැහැ. බාප්පා ඔය ડોකියුමන්ට් සයින් කළාද? ආ. යා. එනවා ඩබල් චෙක් කරලා.
සුනන්දගේ අප්‍රෝච්චිය ෆලෝ කරා. හේතුව මං කොල්ල කෑම සිද්ධිය වුණාය කියන දවසේ සුනන්දගේ අප්‍රෝච්චිය ෆලෝ කරන්න දාලා හිටි මිනිහා ගෙදර මල ගියා. ඒකෙන් එදායේ සිද්ධිය මගහැරුණා. දැන් කීර්ති හිතන්නේ අපේ අප්පච්චි මේ ශාන්තිගේ පැහැර ගැනීමට සම්බන්ධ නැහැ කියලාද? එහෙමම හිතන්නත් බෑ. මොකද සුනන්දගේ අප්පච්චිගේ ගමන් බිමන් වල කියන්න කියලා තරම් විශේෂ දෙයක් නැහැ. බලන්න මේ අතටම අහුවෙච්ච එක අතෑරුණේ අපරාධි. හවසන් මම ටීම් දෙකක් දාලා ගේන්ගෙට සාන්තිය හොයනවා. කීයක් කියත් ප්‍රශ්නයක් නැහැ කීර්ති. මට කොහොම හරි ශාන්තිය හොයාගන්න ඕන. ඉච්චරයි කතාව. අපි ට්‍රයි කරනවා සුනන්. අපි ට්‍රයි කරනවා. ඒ පුදුමෙ කියන්නේ හරියමන් තොරතුරක් තාම ලැබෙච්ච නැති එකනේ. මේක අන්ඩර්වර්ල්ඩ් එකෙන් කරා නම් මෙලහකටත් අපට තොරතුරක් ඇවිල්ලා. බලමු සුනන්ද, ටිකක් ඉවසමු. මට හොඳටම විශ්වාසයි ඔබට සාන්තිය හොයාගන්න පුළුවන් කියලා. මොකද්ද මගෙත් එක්ක කතා කරන්න ඕනේ කිව්වේ? සර් මං ආවේ ලොකු උදව්වක් ඉල්ලගෙන. කියන්න පුතේ. ඔයාලා නොදෙන උදව්වක් නැහැනේ මගෙ ළඟ. මට සර්ගේ කම්පැනි එකෙන් ජොබ් එකක් ගන්න පුළුවන්ද? මේ වෙලාවේ හැටියට ඒක ලොකු උදව්වක් සර්. ඒක සුළු දෙයක් නේ. මං කැමති දුව වගේ කෙනෙක් මගේ කම්පැනි එකේ වැඩ කරන්න. මගේ සර්ටිෆිකට් මුකුත් අද ගෙනාවේ නෑ. අයියෝ ඒක මුකුත් උමනාවක් නෑ දුව. රස්සාව හම්බුනායි කියලා හිතාගන්නකෝ. බොහොම ස්තුතියි සර්. මන්ද සරයක් කිව්වම මර්සර් කියන්නේ බෑ කියලා. ඉන්නව මම. බොන මොන හරි දෙයක් කරන්න. හැබැයි කෙල්ලේ ඔබ ශාන්තිගේ දරුවෙක් කියලා දැනගත්තොත් මේ නරේන්ද්‍ර සිංහගෙන් ඔබට බේරුමක් වෙන්නේ නැහැ.